Antes de la. ඒ ලංකාවේ අපි අතර තියෙන දෙයක් 33 කෝටියක් කියන වචනේ. ඉන්දියාවෙත් ඔහොම එකක් තියෙනවා සංගත. ඉන්දියාවේ ඔබ අහලද ඔය ගවයා කියන සතා පූජනීයත්වයෙන් සලකනවා. දේව මාතාවක් වශයෙන් සලකනවා. ඒව සලකන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව දන්නේ නැති අය ඇත්තටම දෙවි කෙනෙක් කියලා හිතාගෙන සලකනවා. ඔය ඍෂිවරු කරපු දේවල්. ගවයාගේ තියෙන වටිනකම පෙන්වන ඍෂිවරු කරපු දේවල් තමයි. ඉන්දියාවේ මතයක් තියෙනවා පින්වතුනි. එළදෙනකගේ ඇඟේ 33 කෝටියක් දෙවිවරු වැඩ ඉන්නවා. ඒක මිනිස්සු පිළිගන්න බොහොම දනු කතාවක්. 33 කෝටියක් දෙවිවරු වැඩ ඉන්නවා. එළදෙනකගේ ඇඟේ. ඒකම තියෙනවා ලංකාවේ 33 කෝටියක් සම්මැද්දුසක දෙවි දේවතාවා. මෙතන දෙකම හරි. ප්‍රශ්න තියෙන්නේ වින්දනේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් 33 කෝටියක් දෙවරු ඉන්නව නම් වැස්සි කියන්නේ පොරකණු ඇති නේද කියලා ඉන්න. වින්දනේ කෝටි කියන වචනේට අර්ථ දෙකක් තියෙනවා. මම ඔබට පෙන්වන්නේ වින්දනේ මේ පදහරම නිසා වැහිලා යන නිවන ගැන. ඒ කාලෙට ඒ දේවල් දරා ගන්නවා මිනිස්සු. දැන් කෝටි කියන වචනේ. කෝටි කියන වචනේට පින්වතුනි අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි කෝටිය. තව අර්ථයක් තියෙනවා පින්වතුනි. ඔබ අහලා ඇති ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වළඳන්න භාග්‍යවතුන් වහන්සේ අනුදැනුවා කියලා. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය. අහලා තියෙනව නේද මේ කියන එක? ත්‍රිකෝටික පාරිශුද්ධ මස් කන්න දෙපාද කියලා ඇහුවට පස්සේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වළඳන්න මම අනුගමනවා කියලා කිව්වා. දේශනාවේ එහෙම තියෙනවා. ඒ කියන්නේ කෝටි 3කින් පාරිශුද්ධ මාංශයද? කෝටි 3කින් පිරිසුදු වෙලා. ඒකද? නෑ සිංහල. ආකාර 3කින් පිරිසුදු. තමන් වෙනුවෙන් මරනවා දැක්කෙත් නෑ, තමන් වෙනුවෙන් මරනවා කියලා ඇහුවෙත් නෑ, තමන් වෙනුවෙන් මරනවා කියලා දැනුනෙත් නෑ. අන්නේ මාංශය කන්න භික්ෂුන් වහන්සේලාට වළඳන්න අනුදැල්ල තියෙන භාග්‍යතුන් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය. එහෙනම් මට කියන්නේ ත්‍රිකෝටික කියන්නේ මොකක්ද? ත්‍රි කියන්නේ තුනට. හා මොකන්ද කෝටික කියලා කියන්නේ? කෝටි කියන්නේ මොකටද? ආකාර. ආකාර. එහෙනම් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ තුන් ආකාරයකින් පිරිසුදු වෙච්ච පාරිශුද්ධ මාංශය කියන එක. තුන් ආකාරයකින් පිරිසුදු වෙච්ච මාංශය. කියන්නේ මේක මාංශයේ පිරිසුදුකම නෙමෙයි, තමන් පිරිසුදු වෙලා ඉන්නවා. මේක තමන් වෙනුවෙන් නෙමෙයි මේක කරන්නේ කියලා. එහෙනම් කෝටි කියන එකට දැන් අර්ථකථනයක් ආව නේද? එහෙනම් දැන් මට කියන්න 33 කෝටියක් දෙවරු කොහෙද ඉන්නේ? ඔය අපි කතා කරන 33 කෝටියක් සම්මියදෘෂ්ටික දෙවරු ඉන්නේ. අනේ සම්මියදෘෂ්ටික දෙවරු කොහෙද ඉන්නේ? ඔය කියන දේව විශේෂය 33 කෝටියක් දෙවරු කොහෙද ඉන්නේ? ඔබ අහලා තියෙනවා මේක පිළිබඳ. මේක ගලපන ගලපලා දෙන්න හදන්නේ මේ ඔබට. ඵක්‍ර දෙය කොහෙද ඉන්නේ? ශක්‍ර දෙවිය කොහෙද ඉන්නේ? දිව්‍ය ලෝකෙ? ඔය දිව්‍ය ලෝකෙ කොහෙද ඉන්නේ? මොන දිව්‍ය ලෝකෙද ඉන්නේ? මොන දිව්‍ය ලෝකෙද? තාව තින්ස කියන දිව්‍ය ලෝකෙ. තාව තින්ස කියන එකේ තේරුම මොකක්ද? එතන තාව 3 කියන්නේ 33ක් කියන්නේ.
තාවතින්ස දිවලෝකය කියන එක පිළිබඳ රාජ්‍ය 33කින් සමන්විත දිවලෝකය. ඒ රාජ්‍ය 33ේ ඉන්න පිළිබඳ සම්මයද්දෘෂ්ටික දෙවිවරු. එහෙමත් භාග්‍යතුන් වහන්සේගේ සරණ ගිය. මොකද සක්‍රයාගේ සක්‍රදේවේන්ද්‍රයා කියන්නේ ඒ දිවලෝක රජුරු. එතනින් එහාට පල්ලෙහා තියෙන චාතුම් මහරජා කියන දිවලෝකයත් ඒකට අයිති එකක්. මේ මනුස්ස ලෝකේ ඉන්න මේ ඉන්න සියලු අය කියන රුක්ෂ දේවතාවරුන්ගේ ඉඳලා ඔය ඉන්න හැමෝම යක්ෂ භූත ප්‍රේතී ඉඳලා ඔක්කොම ටික එහේ දේව මට්ටමින් ඉන්නවා නම් ඒකට අයිති. යක්ෂ මට්ටමින් ඉන්නවා නම් ඒකෙන් පාලනය කරනවා. එහෙනම් ජාතු මහරජිකේට අයිති. ජාතු මහරජිකෙන් තමයි පාලනය කරන්න ඔය කට්ටිය. ජාතු මහරජි කියන දිව්‍ය ලෝකේ තාවතින්ස දිව්‍ය ලෝකේට අයිති දිව්‍ය ලෝකය. තාවතින්ස කියලා කියන්නේ මොකද? මේකේ රාජ්‍ය 33ක් තියෙන නිසා. ඉතින් සක්‍ර දෙවියන්ගේ නායකත්වයෙන් මේක පවතින සක්‍ර දෙවියෝ කියන සෝතාපන්න වූ දෙවි කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ සරණ යන එක ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. ඒක ධර්මතාවයෙන්ම සිද්ධ වෙනවා. සක්‍ර දෙවිය භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා. සෝතාපන්න වුණත් නැත්නම් සරණ යනවා. එහෙනම් ඔය කියන තාවදේශ දිව්‍ය ලෝකේ කවුද ඉන්නෝනේ? සම්මයද්දෘෂ්ටික දෙවි දේවතාවෝ. සම්මයද්දෘෂ්ටිකයි කියලා කියන්නේ මේ බුදුදහමට නැඹුරුයි කියන එක. බුදුදහමට නැඹුරු වෙච්ච දෙවි දේවතාවෝ ඉන්නවා. හරි. එහෙනම් දැන් 33 කෝටියක් නැද්ද? දැන් ওই දෙකකට සම්බන්ධ කරලා කියන්න බලන්න. 33 කෝටියක් දිව්‍ය දේවතාවෝ කියන්නේ මොනවද? කාටද? 33 කෝටියක් දිව්‍ය දේවතාවෝ නෙවෙයි 33 කෝටියක් දේව මණ්ඩල තියෙනවා. 33 කෝටියක් දේව මණ්ඩල. එක මණ්ඩලයක ඇති කෝටි කෝටි ඕන තරම්. 33 කෝටියක් දේව මණ්ඩල තියෙනවා. ඒ කියන්නේ මේ මණ්ඩල කීයද? දේව මණ්ඩල කීයද? 33ක් ගැන මේ කතා කරන්නේ. 33 කෝටියක්. ඒ කියන්නේ 33 ආකාරයක සම්යද්දෘෂ්ටික දෙවි දේවතාවෝ ඉන්නවා පිට. ඒ තමයි රාජ 33 ඉන්න අය. එතන එහාට තියෙනවා. අපි ඔය වචනේ හැදලා තියෙන්නේ ඔන්න ඕකෙන්. මම කියන්නේ මේක තව තේරුම් ඇති. ඒව නැහැ කියනෝ නෙමෙයි. නැත්නම් ඔබට උත්තර දෙදී ඉන්න වෙනවනේ. 33 කෝටි කෙනෙක් ඔන්නෝම හැදිලා තියෙනවා. ඒ වගේම මේ තරම් ඉන්දියාවේ ඉන්න එළදෙනෙක් ඇඟේ 33 කෝටියක් දෙවරු ඉන්නවා කියලා ඍෂිවරු කියලා තියෙනවා. ඒ ඍෂිවරුන් ඉතින් සංස්කෘත ශ්ලෝකවල ඒව තියෙනවා. පහු කාලේ ඉන්නෝ පිංගුතුනි ඒ කියපු අර්ථ හොයාගන්න බැරි වුණාට පස්සේ මොකද කරන්නේ? ඒවා අර දේව විදිහට ගන්නවා. ඔය ලෝකේ එක පළාතක හොඳ බුද්ධිමතෙක් පහළ වෙලා පින්වදින මේ මහා හොඳ දහමක් දේශනා කරගෙන යනකොට එක පාට දෙයියන්ගේ පුතා කලේ එහෙම තමයි මේ පිරිස සාමාන්‍ය මිනිසුන්ගේ හැටි. ටක් ගාලා තමන් අදහන එකට දාගන්නවා, දාගෙන මක් කරනවාද? එතනින් එහාට ආයි අර අදහදා හිට පෙක අදහනවා. ඒ මිනිසුන්ගේ හැටි. මොකද මිනිසුන්ට ඥාණයෙන් පිරිහෙනවා මිනිස්සු එන්න එන්න. එතකොට අර ඒ කාලේ විද්වත් පිරිස කියපු දේවල් එකක්වත් තේරුම් ගන්න බැරි වෙනවා. එහෙනම් අර කියන එළදෙනගේ 33 කෝටියක් දෙවි දේවතාවෝ ඉන්නවා කියලා කිව්වෙ පිටින් 33 ආකාරයක් වෙච්ච දෙවිවරු ඉන්නවා කියලා කියනවා. අන්න ඒක තමයි ඒ කියලා තියෙන්නේ. 33 ආකාරයක් ඉන්න දෙවිවරු කියලා. දෙවිවරුන්ගෙන් ඒ අය. මොකද ලංකාවේ වගේ නෙමෙයි පිටින් ඉන්දියාවේ දෙවිවරුන්ගෙන් එක එක දේවල් පෙන්නනවා මිනිස්සුන්ට. දැන් හනුමන්තා හනුමාන් කියන දෙවියන්ගෙන් ඒ අය පෙන්නන එක දෙයක්. මොකද්ද පෙන්නන්නේ? දැන් ඔබ අහලා තියෙන සමහර රෝමේ, ග්‍රීසියේ ඒ වගේ තැන්වල පින්තුනේ දැන් ඉරට අධිපති දෙවියෝ හිටියා, විශ්වාසයට අධිපති දෙවියෝ හිටියා. අන්න එහෙම අර එක එක දේවල් වලට දේව නාම ආරූඪ කරලා මෙන්න ඒකේ දෙවියාංගනාව ඇතීනා දේවංගන ආදී වශයෙන් එක එක නම් දාලා අන්න එහෙම දානවා. ඒ වගේ පින්තුනි Hindu සංස්කෘතියෙත් එහෙම තියෙනවා. දැන් හනුමාන් කියන දෙවියව දාලා තියෙනවා ශක්තිය සංකේතයක් විදියට. ලක්ෂ්මී කියන දෙවඟන දාලා තියෙනවා මොකටද? සෞභාග්‍යයේ සංකේතය විදියට. ඒක අපි ගාවත් තියෙනවා දැන්. ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉන්දියාවට පොඩි මෝසමක් ආව නම් එහෙම මොකද වෙන්නේ? ඒ පැත්තෙන් එන මෝසමට ඔක්කොම මෙහෙ යට කරන් යනවා තමයි. එහෙම මොනවද තියෙන දෘෂ්ටි ඔක්කොම මෙහෙ තියෙන. ඔය බලන්නකො ටීවී එකේ යන වැඩසටහන් ඔක්කොම ඔය අලුතෙන් යන වැඩසටහන් කියලා තියෙනව නේද? ඔය ඔක්කොම වෙන් වෙන ඉන්දියාවේ කරන්නේ.
එහ යනකොට ඒ ඔක්කොම මෙහෙ ගෙනහල්ලා මෙහෙ කරනවා මෙහෙ ගෙනල්ලා මේ මිනිසුන්ගත් පින්වතුනි මේ මට්ටමට දානවා. දහමක් අවබෝධ කරගන්න නැතු ඉන්න ඔක්කොම ඒවට අහු වෙලා තමගේ ජීවිත විනාශ කරගන්න. ඒක ඉතින් අපිට කරන් දෙයක් නැහැ. ඒක ලෝක යන විදියනේ. ඒ කාලේ ඍෂිවරුන් ඒ දේවල් පින්වතුනි අඳුන ගන්න බැරුව අද මිනිස්සු හිතාගෙන ඉන්නවා දෙවිවරු ඉන්නවා කියලා එළදෙනක ඇඟේ. නමුත් ඒ කියලා තියෙන එක නෙමෙයි පින්වතුනි. එළදෙන කියන්නේ ඒ තරම් වටින සම්පතක් කියලා. එළදෙනගේ එළදෙනට සුරපි දෙන කියලාත් කියනවා. සුරපි දෙන අහලා තියෙනවා නේ වචන සුරපි දෙන කියලාත් කියනවා. දැන් පොල් ගහට කියනවා නේ මොකක් කියලා? ඈ කප්රුකක් කියලා. පොල් ගහ පොල් ගහවනාහි කප්රුක කි. මතකද පොඩි කාලේ රචනා ලියනවා පොල් ගහ ගැන? පොල් ගහ තාල වගේ රයිදි මේ ගසකි. බැරි වෙලා හරි පොල් ගහේ මැක්කෙක් වැහුවොත් ඒ මැක්කා කළු පාටයි මැක්කට කකුල් මෙච්චරක් තියෙනවා. මතකද? පොල් ගහට කිව්ව කප්රුක කියලා. එතන කප්රුක කියලා කියන්නේ සිතුව පැතුම් සම්පත් ලබා දෙන්න නිසා. ඒ කියන්නේ හේතුව මොකද්ද? මේකෙන් ගන්න නොගන්න දෙයක් නැහැ. හැමදේම ගන්නවා. කල්පරෝක්ෂේ තියෙන්නේ දිව්‍ය ලෝකේ කියලා කියනවා. ඔන්න ඔබ වෙනතුනේ අන්වර්ථ නාම දීලා තියෙනවා. එතකොට සුරපි දෙන කියලා කියනවා. හරිද? අර එල්ල දෙනට සුරපි දෙන. ඊළඟට ලස්සන කතාවකුත් හදනවා. සුරාතුරු යුද්ධේ හරි මොනවා හරි වෙලාවේදී මේ කිරි මුහුද කලමන වෙලාවේදී ඒ වෙලාවේ මකුණා කියලා. ඒ උඩාව ලක්ෂ්මියත් උඩාවේ වෙලාවේ විසුදේ ලක්ෂ්මිය අරන් කරේ තියාගත්තා. ඊට පස්සේ විසුදේයන් තමයි ලැජ්ජත් හිතුන ඇති ඒවා කියන්නේ. මොකද අපි දන්න නේද? අපි දන්න විසුදේයන් නම් මේ එක්ක මේ බුදු වෙන්න බලන් ඉන්නවා. එහෙම නැත්නම් මේ ශාසනය කියන මහා බුදුම මේකෙන් මේ ධර්ම හොඳට තේරුම් අරගෙන එහෙම ඉන්න කෙනෙක්. එහෙම ඉන්න කෙනෙකුට කිව්වොත් එහෙම ඔය කිරිමුද කලමන වෙලාවේ එකපාරට නෝන කෙනෙක් පහළ වුණා. නෝන වරන් කරේ තියාගන්න. සියෝ දෙවියන්ට කියනවා පාර්වති ඉන්නේ කොණ්ඩේ ඇසේ. එහෙම එහෙම එක එක මති මතාන්තර මිනිස්සු ගොඩනගා ගන්නවා. ඒ අයගේ දැහැලි ක්‍රම. නමුත් ඕවා පින්වතුනි ඔහොම ඒවා ඍෂිවරු තමයි කියලා තියෙන්නේ. නමුත් ඔය ඔක්කොම ව්‍යංගාර්ථ. ඔය ඔක්කොම ව්‍යංගාර්ථ. ඉතින් ඒවා හරියට තේරුම් ගත්තා නම් පින්වතුනි මහා පුදුම අදහසක් තියෙනවා මේ දේවල් වල. ඔය 33 කෝටි දෙවිවරුන්ගේ කියන්නේ 33 ආකාර දෙවිවරුන්ගෙන් එයා කියනවා පින්වතුනි ඒ ඍෂිවරු කියනවා හරකගේ ඒ කියන්නේ එළදෙනගේ ගොමවල ලක්ෂ්මී ඉන්නවා කියලා. මේ මිනිස්සු ගොම වලටත් වඳිනවා නේද? ගොම වල ලක්ෂ්මී ඉන්නා තමයි බේදෙන. ඒ ඉන්දියාවේ ඔප්පු කරලා පෙන්නලා දෙනවා ගොම වල ලක්ෂ්මී ඉන්නවා කියලා. LP ගෑස් වෙනුවට පින්වතුනි තනිකරම දැන් එක එක මේ ෆැක්ටරිස් දාලා පින්වතුනි ගොම වලින් වාහන දුවන්න පුළුවන් ක්‍රමවේදී හදලා තියෙනවා. ඒවැන්නේ කිව්වොත් මීතෙන් වායුවේ. ඉතින් ලක්ෂ්මී නැද්ද? ඒ මම මහ පුදුම විදිහ නිෂ්පාදනය කරනවා නේ ලක්ෂ්මී නැද්ද? යන්නේ ඒක දැකලා තමයි පින්වතුනි මේ කියන්නේ. ගොමෝල ලක්ෂ්මී ඉන්නවා කියලා. ගව මුත්‍ර වල ධන්වන්තරී ඉන්නවා කියලා. ධන්වන්තරී කියලා කියන්නේ පින්වතුනි මේ ඔය ආයුර්වේදයට වගේ දේවල් වලට අධිපති කෙනෙක්. මේ ගව මුත්‍ර කියලා කියන්නේ පින්වතුනි ආයුර්වේද ශාස්ත්‍ර ක්‍රමයේ තියෙන බොහොම ප්‍රබල ඖෂධයක්. මේ ගව මුත්‍ර වල ධන්වන්තරී ඉන්නවා. දැන් ඔබට පේනවද මේ විදිහට සමාජයට ආපු දේවල් කාලෙන් කාලට මක් වෙලා යනවද? ඒවා යටපත් වෙලා යන නිසා අන්තිමට මිනිස්සු කොහෙන් හරි එකක් අහුල ගන්නවා. අහුලගෙන මක් කරනවද? ඔන්න ඕක ගැන කතා කරනවා. ඒ කතා කරද්දී ඒ මේ තිබි අර්ථ එකක්වත් කතා වෙන්නේ නැහැ. ඒ කාලෙට තියෙන ක්‍රමයට අනුව මේක ගලපගෙන මක් කරනවද? කතා කරනවා. ලංකාවේ විදිහට 33 කෝටි දෙවිවරු ගැන කතා කරනවා. ඔන්නම තමයි බෙඟතනි ඔය අනිත්‍යතාවය කියන වචන වලටත් ඔබ වෙලා තියෙනවා. කාමයේ කියන වචන වලටත් වෙලා තියෙනවා. දැන් කාමයේ කියන වචනේ කතා කරන්න බෑ. ඒවා කතා කළා කියලා වැඩක් නෑ. මොකද හේතුව මිනිස්සු කාමයේ කියලා අඳුරන්නේ වෙන එකක්. අනිත්‍යතාවය කියලා අඳුරන්නේ තවත් එකක්. ඒක නිසා ඔක්කොටම යන ගමන් කියන්නේ මේවා අනිත්‍යයි තේරුම් ගන්න නෑ කියලා. සමහර අය උඩින් බලයි.
සමහර අය කියන වචන තේරුම දන්නේ නැහැ. සමහර අය හිතා ගන්නවා හරිනේ නම් මේවා ස්ථිර නැහැ නේ නැහැ කියලා. මේකක් අද ස්ථිර නැහැ නේ නම් මේ පෑන ස්ථිර නම් දිර නැහැ. මේ පෑන ස්ථිර නැහැ. ඔන්න ඒ දැන්ට හිතා ගන්න. ඒක නිසා මේ කෝපයක් බීසයක් වැන්නොන පස්සෙත් කියන මොකක් කියලා? අනිත්‍යයි. ඔය ඔක්කොම අනිත්‍යයි. ඔය ඔක්කොම කැඩනවා. ඔය එකයි ස්ථිර. ඔන්න සතනේ වැටෙනවා. වැටිලා හිතන් ඉන්නවා පින්විසෙන් දැන් ඉස්සරහට මේ තමයි ගමනේ යන්න පුළුවන් කියලා. දැන් ලොකු කොටසක් වැහිලා තියෙනවා. අන්නේ වැහිලා අරගන්න නම් පින්විතුනි හොඳාකාරව මේ දේවල් වල ඇතුළට කිඳා බහිනවා. කිඳා බහලා ඔබ බලන්න ඕනේ පින්විතුනි මේ දේවල් ඕනේ තැනකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. අනිත්‍යතාවය කියන එක ඕනේ තැනකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ඔබට කිව්වොත් එහෙම සක්‍ර දෙවියන්ගේ ඔටුන්න මුදුනේ තියෙන මැණිකට මේක ඇප්ලයි කරන්න කියලා. ඔබට පුළුවන් නේ මේක ඇප්ලයි කරන්න. අරූපාවචර බ්‍රහ්මලෝකින බ්‍රහ්මයකට හිතන දේ ගැන කිව්වොත් එහෙම බෙදෙන ඒකට ඇප්ලයි කරන්න පුළුවන් වෙනවා. මොකද හේතුව මේක ඇස කන නාසය දිව කය මන කියන ඔය හයටම ඇප්ලයි කරන්න පුළුවන් එකක්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහටම ඇප්ලයි කරන්න පුළුවන් එකක්. ඔය ලෝකේ පණවන්න පුළුවන් විදිහ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහෙන්ම ලෝකේ පණවන්න පුළුවන්. ඔය පහට අමතරව කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඇසකනනාසය දිවකය මන කියන එකත් එක්ක හැදෙන ආයතන හයෙම ලෝකේ පණවන්න පුළුවන් පිටින් ඔය හැරෙන කිසි දෙයක් මේ ලෝකේ නැහැ. එහෙනම් ඔබ අනිත්‍යතාවයේ තේරුම් ගනිද්දී පිටින් ඔය හැම එකකටම ඇප්ලයි කරන්න පුළුවන් වෙන තේරුම් ගන්න. ඒ වගේම හැම මානසිකත්වයකටම ඇප්ලයි කරන්න පුළුවන් වෙන තේරුම් ගන්න. දැන් මේ ළඟදි කරපු දේශනාවක ඇදිච්ච එකක් මම ඔබට කියන්න. මේ ළඟදි කරපු දේශනාව පිටින් ඇදිලා ආවා. ආහාරයේ පටික්කුල මානසිකාරය ගැන. ආහාරයේ පටික්කුල මානසිකාරය. ඔබ අහලද? ආහාරයේ පටික්කුල මානසිකාරය. ඔබට දැන් එහෙම කිව්වට මතක නැත්නම් මම මතක කරලා දෙන්නම්. මේ කන්න කෑම. හැබැයි දැන් මම මේ එකක්වත් කියන්නේ කවුරුත් අපහත කරන්නේ නෙමෙයි. ඒක නිසා දැන් මෙහෙම කවුරු හරි කියන එකක් හරි ඔබ අහලා හරි තියෙනවා නම් එහේ මේ හාමුදුරන්ට හෝ ඒ ගී මහත්යට හෝ මේ රිල්මැන්ට හෝ ඒ කාට හරි දොස් කිව්වා කියලා නම් මාත් එක්ක හිතන්න එපා. මේක කවුරු හරි ඇහුවත් ඒ අයත් හිතන්න එපා මේ කාටවත් දොස් කියනවා කියලා. මේ කියන්නේ ඔබට මේක මතක් කරලා දෙන්න ඔබට මේව ඇහිලා ඇති. මේ ගන්න කෑම කටේ දා ගන්නවා. මේ අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ කෑම ගන්න මුලින්ම. ඒක බොහොම සුවඳයි ඔක්කොමයි මේ කට්ටියත් එක්ක එකතු වෙලා කනවා. ඊට පස්සේ මේ කටේ දා ගන්නවා. ඊට පස්සේ මේ කෙල බවටපත් වෙනවා. ඊට පස්සේ මේක ඊට පස්සේ බල්ලෙකුටවත් කන්න බෑ. නැත්තම් බල්ලෙක් ඔන්නම් කයි බැදී මොනොත්. ඊට පස්සේ මේක ඌරෙන් බයිනවා පල්ලේ හරියට. ඊට පස්සේ මේක තනිකර වමනේ මල්ලකට වැල්ල මේ වමනේ ගෑ මේ වගේ. දැන් මේක ඇතුලේ පැහැෙනවා. ඊට පස්සේ පැහැලා ඊට පස්සේ මේක බඩවැල්දිගේ ගිහිල්ලා මේක අසූචි වෙනවා. අන්තිමට ගඳක ගහ මේක එළියට දානවා. එළියට දානකොට කාත් එක්ක ළඟ ඉන්න බෑ කාටවත්. ඒක නිසා වහගෙන කරනවා. ඔන්නම එකක් අහලා දිනන නේද තේ. මේවත් මේ ගන්න තියාගෙන ආහාරයේ පටික්කුල මානසිකාරය කරනවා කියලා. ඔන්න ඕකට ආහාරයේ පටික්කුල මානසිකාරය කියලා කරනවා වෙන්නේ. නමුත් ඔය කියපු වචනවල දෝෂයක් ගන්න මම මේ කියන්නේ. ඔය වචන කමක් නැහැ. ඔය වචන ටික නම් පටික්කුල මානසිකාරය කියලා කියන්න පුළුවන්. මොකද එකම වචනයක් හත අනිත්‍යතාවයට අහුන වෙන වචන නැහැ. ඕනෙම එකක අනිත්‍යතාවය පනවල වෙන්නන්න පුළුවන්. නමුත් මේක තේරුම් ගන්න ඕන විදිය වෙනස්. ආහාරයේ පටික්කුල මනසකාරක කාර්යය වඩනවා කියලා කියන්නේ වින්දුනේ. ඊය කක කියන එකට නෙමෙයි. මේව වරද්දගත්තට පස්සේ තමයි වින්දුනේ ප්‍රශ්න වෙන්නේ. අර අට්ටික සංඥාව වරද්දගත්තා වගේ. ඔබ ඔන්නම් බලන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා වින්දුනේ අට්ටික සංඥා සූත්‍රය. අට්ටික සංඥා වර්ණ විදිය විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත වොස්සග්ග පරිණාමී අට්ටික සංඥාවෙන් යුක්ත වෙච්ච වූ සති සම්බොජ්ජංගේ වඩයි. එහෙමයි ඒවේ තියෙන්නේ. අට්ටික සංඥාවෙන් යුක්ත වෙච්ච සති සම්බොජ්ජංගේ වඩන අට්ටික සංඥාවෙන් යුක්ත වෙච්ච ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන අට්ටික සංඥාවෙන් සුද්ධ වෙච්ච යුක්ත වෙච්ච පස්සදී සම්බොජ්ජංගන ආදි වශයෙන් එහෙම තියෙන්නේ මේක.
ඒ කාඩුවත්ම දොස් කියන නෙමෙයි. ඇට සැකිල්ල කෙල්ලගෙන ඒක දිහා බලාගෙන අට්ටි 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 කියන ක්‍රමේ නෙමෙයි පිංගුතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒක පිංගුතුනි මේ හැම එකටම වැටෙන්නේ සත්‍ය අවබෝධය කරගන්න බැරි නිසා. බාහිර තියෙන වැඩ පිළිවෙලට අහු වෙනවා. ඇට හැකිල්ලක් එල්ලගත්තට කමක් නැහැ. මොකක් වඩන්නද? අට්ටික සංඥාව වඩන්න. අපි අට්ටික සංඥාව වඩන්න ඕනේ. ඒකට ඇට හැකිලි සංඥාව වඩලා හරියන්නේ නැහැ. අපි අට්ටික සංඥාව වඩන්නට වෙන දවසක් කතා කරමු. මම ඒවට පෙන්වෙ මේ අහු වෙන මුලාව. ඒ වගේ එකක් තමයි බෙගතුනේ ආහාරයේ පටික්කුල මනසිකාරය කියන්නේ. ආහාරයේ පටික්කුල මනසිකාරය කරනවා කියලා කියන්නේ බෙගතුනේ කෑම ජරාවටපත් වෙනවා කියන එක ගැන කතා කරන එකක් නෙමෙයි. කෑම අසුචි වෙනවා කියන කතා කරන එකක් නෙමෙයි. මේ අසුචි වෙන කෑමනේ ඉතින් මේක මොන රසයක්ද මේක මොන දෙයක්ද මෙන්න ඔය කාලදාම නිකන්. ඔතනට එනවට නෙමෙයි පිංගුතනේ පටික්කුල මනසිකාරය කරනවා කියලා කියන්නේ. හැබැයි අර කියපු ටික ඔක්කොම හරි. මේ ආහාර ටිකක් කඩලා නම් මේක හැපුවට පස්සේ මේක තනිකර කෙලවිනා කෙල එක එකතුලා තලියක් හැදෙනවා. ඒක හරි. හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඊට පස්සේ ඒක උගුරෙන් පල්ලයට නේද උගුරේ තියෙන සෙම්වැල් වල පැටලි පැටලි ගිහිල්ලා සෙමත් ඒක ඔක්කොම වෙලා ඔන්න බඩට වැටෙනවා. වෙනවද නැද්ද? වෙනවා. ඊට පස්සේ බඩේ තියෙන ආමලසයත් එකතු වෙලා ආදි වශයෙන් ඔය තියෙන මොනවාරි ඇසිඩ් අරුව මේ ඔක්කොම එකතු වෙලා ඒ ටික වෙනවා. ඊට පස්සේ ඔන්න ඒක තනිකර වමනේ ගොඩක් බවට පත් වෙනවා. හරිද වැරදිද? හරි. එතනින් එහාට ඕක කුඩා බඩ වලට ගියාට පස්සේ ඒකට තව පිතයි අරුව මේ වැඩි ගත් ඔක්කොම එකතු වෙලා ඉන්න ඕගේ අමුතු ලාක්ෂණික ගන්ධයක් එනවා පිත ගන්ධේ. ඒක ඇවිදින්න ඔන්න ඒ ටික තියෙනවා. වෙනවද නැද්ද? ඊට පස්සේ ඒක මහා බඩ වල දක්වා ගියාට පස්සේ අර වතුර ටිකත් ඔක්කොම ඇබ්සෝබ් වෙලා ඊට පස්සේ ওই මහා බඩ වලේ එහෙම ඉන්න සුද්ධ ජීවි නරය මේ ඕවට ඇදිලා ඉවරලා පොඩ්ඩක් තව වෙන ගන්ධයක් ගන්න පටන් අරගෙන ඊට පස්සේ ඕක මහා බඩ වල කෙළවලට එනවා. ඊට පස්සේ අවශ්‍යතාවය පරිදි ඕක එළියට එනවා. ඒ එළියට එන එකට අපි කියනවා අසුචි කියන. හරි. ඔය ටික වෙනවද නැද්ද? වෙනවා. ඔය ටික කියනකොට බින්දුනේ ඔබට ඊ ඊ ඊ ගෑවුනා නම් මොකද වෙන්නේ? ඕහොම එකක් බුදුහාඳුර දේශනා කළා නෑ. හොඳට තේරුම් ගන්න පිංගතුනි මේ ඔබට මේ පෙන්වන්නේ ප්‍රියමధుරතාවය. මොකද එදායේ දේශනාවේ ප්‍රියමధుරතාවයේ බින්දින හැටි කතා කළා. මතකයි නේද ප්‍රියමధుරතාවය? අවශ්‍යතාවයේ තියෙන්නේ මොකද්ද? ප්‍රියමధుරතාවයේ බින්ද ගන්න. මොකද ප්‍රියමధుරතාවයේ තියෙපොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රියමధుරතාවයේ තියෙපොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ? තණ්හාව හැදෙනවා. තණ්හාව හැදුනොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ? ජාතිය එනවා. ජාතිය හැදුනොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඔය තියෙන්නේ ඒක තමයි. නේද? ජාතිය හැදුනොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඔය තියෙන්නේ ඒක තමයි. ඒ ප්‍රශ්නේ තමයි වෙලා තියෙන්නේ. ඉන්නව එකක් හැංගිනවා. ඉන්නව එකක් හැංගිනාට පස්සේ මුන් ලෝකෙම දින වකීම් ටිකයි. මං තාත්තා කෙනෙක් කියලා ඒ වකීම, මං අම්මා කෙනෙක් කියලා ඒ වකීම, මං පවුල්කාරය කියලා තව වකීම ගුයි. ওই විදිහට ලෝකෙම දින ඔක්කොම වකීම් ටිකත් ඔලුවට වැහැලා ඒ හැමදේම දැන්ලා පිංගතනේ. එතනින් එහාට මහා දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. අර සුන්දර හිත ඒක තමයි ජාතියෙන් පස්සේ වෙන වැඩ පිළිවෙල. එහෙනම් ಜಾති දක්වා මේක එනවා කියලා කියන්නේ පිංගතනි මහා අභාග්‍ය සම්පන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ಜಾති දක්වා මේක එන්න නම් අවිද්‍යාවෙන් පටන් ගත්තා. අවිද්‍යාවෙන් ප්‍රේමధుරතාවයට වැටුණා. අවිද්‍යාවෙන් ප්‍රේමధుරතාවයට වැටලා තණ්හාව හැදිලා තණ්හාවෙන් පෙළීම හැදුණා. ඊට පස්සේ පෙළීමෙන් අභිසංකරණේ ක්‍රියාත්මක වුණා. අවිසංකාර ක්‍රියාත්මක කළා භව හරහා කොහෙට ආවද? ಜಾතියට ආවා. මේ ඔක්කොම වෙන්න නම් වෙන්න ඕනේ මොකද්ද? ඇහැයි රූපය දෙන සම්බන්ධ වෙලා චක්කු විඤ්ඤාණය හැදිලා චක්කු විඤ්ඤාණය හරහා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ ටික හැදෙන්න අදාළ මේකට අපි කියනවා මන කියලා. මන කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ හැදෙන ප්‍රොසෙස් එක. මන කියලා එකක් නෑ පින්වතුනි, ඒවට රැවටෙන්න එපා. මන කියලා එකක් තියෙනවා කියලා, හිත කියලා එකක් තියෙනවා කියලා රැවටෙන්න එපා. හිත කියලා කියන්නේ ප්‍රොසෙස් එකට. ආරම්මණ විඥාන ලක්ෂණ චිත්තං කියේ ආරම්මණය, මේ ඇහැට ආපු රූප ආරම්මණය විඥානනය කරන්නා වූ ලක්ෂණයට හිත කියලා කියනවා. අකුණ වගේ. අකුණ කියලා කියන්නේ අකුණ. අකුණ කියන්නේ එකක් නෙමෙයි, වෙන අකුණ කියන්නේ ප්‍රොසෙස් එක. ඒ ප්‍රොසෙස් එක සිද්ධ වුණාට පස්සේ අපි ඒකට කියනවා අකුණ කියලා. ජල විදුලිය. ජල විදුලිය කියන්නේ එකක් නෙමෙයි. මොකද්ද? ඒක ප්‍රොසෙස් එකක්. එතනින් පටන් ගේ රන්ටමේ ජලාශයෙන් පටන් ගත්තාම පස්සේ වික්ටෝරියා ජලාශයෙන් පටන් ගත්තාම පස්සේ මෙතන බල්බ් එකපත් වෙනවා. ඔන්න ඔකට ජල විදුලිය කියලා කියනවා. ජලවිදුලිය කියන්නේ එකක් නෙමෙයි, ලොකු ප්‍රොසෙස් එකකට කියන නම. අන්න ඒ වගේ පිංගතනි මන හෝ හිත හෝ මොකක් හරි අපි කියන්නේ, ඔය කියන්නේ ලොකු ප්‍රොසෙස් එකකට කියන නම. ඔය එකක් නෙමෙයි.
එහෙනම් ඇහැට රූපයක් සම්බන්ධ වෙලා චක්කු විඥානයේ හරහා රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩනැගීමේ වැඩපිළිවෙලට අපි මන කියලා කියනවා. එහෙනම් මේ විදිහට මන ක්‍රියාත්මක වෙනවා. මන ක්‍රියාත්මක වෙන අතරතුරදී මොකද වෙන්නේ? මේ කෙලෙස් ධර්මියොත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අවිද් මේ දන්න නිසා මම මෙන්න කියන්නේ දැන් කෙටියෙන්. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා කියන කෙලෙස් ධර්මිය මේකේ වැඩිලා අන්තිමට මොකද වෙන්නේ? ජාති කියන තත්වය හේවත් ඉන්නෝ වගේ හැංගෙන තත්වේ වෙන් වෙලා හැංගෙන තත්වයට පත් වෙනවා. අද මෙතන ඉන්න හැමෝටම ඔය කියන ජාති කියන ස්වභාවය දැනෙනවා. වෙන් වෙලා හැංගෙනවා. මේ බණ ටික අහන්නේ කවුද? මම. මම බණ අහනවා කියලා ඔය හැංගෙන්නේ වෙන්තුනේ. ඉතින් මම බණ ඔබටද බණ කියන්නේ? මම මේ බණ කියන්නේ ඔබටද? නෑ. එහෙනම් ඔබ ඇයි කියන්නේ මම බණ අහනවා කියලා? ඔබ නිගමන හිතලා බලන්න බින්ද මේ මේවත් හරි වටින දේවල් නිගමන හිතලා බලන්න. මම මේ සද්දේ දාන්නේ පිටින් ඔක්කොට. මෙතනින් මේ සද්දයක් පිට කරන්නේ ඔක්කොටම. ඔබ නිගමන හිතලා බලන්න පිටින් ඔබ බුද්ධව මිනිසෙක් කියන්නේ ඔක්කොටම දාන එක මගේ කියලා ගන්නව නේද? එන ඔබට හිතෙන්නේ මම වෙනස ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඕම එකක් හැංගෙනවනේ. දැන් මේ ඔබට නෙමෙයි මේ කියන්නේ. ඔක්කොටම කියන්නේ. ඈ ඔක්කොටම කියලා හිතන්න ඈ. හා. මම මේ කියන්නේ ඔක්කොටම කියලා හිතන්න. හිතුවා. මම මේක කියන්නේ මේ ඔක්කොටම. පුළුවන් ද හිතන්න? දැන් හිතුවා මොකද්ද? මම මේක කියන්නේ ඔක්කොටම කියලා මට හිතෙනවා. නම් කරගත්තා ආය අරල ගත්තා මේ විදිහට මම මොකද හේතුව මේ හිතක් හැදුනා නම් මෙන්න මේ ලෙඩේ හැදෙනවා ඒකයි ඔය වෙන්නේ ඇහැයි රූපයයි දෙන සම්බන්ධ වෙලා හිතක් හැදුනා නම් පින්වතුනි අවිද්‍යාව තෘෂ්ණා තියෙන නිසා මෙන්න මේ ලෙඩේ හැදිලා මේක පහළ වෙනවා මේ ජාති කියන අවස්ථාවට හිතපත් වෙනවා කියලා කියන්නේ දැන් අර වෙන් වෙලා හැංගෙන තත්ත්වයටපත් වුණා දැන් වෙන් වෙලා හැංගෙනවා කියන එක තමයි ඔය මම කියලා වගේ ඔබ සිංහලෙන් කියන්නේ ඔකට මම කියලා කියන්නේ ඇත්තටම මේ සිංහලයි විතරයි ඔය වෙන් වෙලා දැන්න හැංගීම. නමුත් ඔය වෙන් වෙලා දැන්න හැංගීම පිටින් සියලු සත්‍යෙන්ට එනවා. නැවත ඒක කියන්නේ කවුරු විතරද? මම කියලා කියන්නේ සිංහලයි විතරයි. හරකට ඔකට කියනවා පිටින් එක. උඹෑ කියලා හරි කියනවා ඒක. ඒකට ඒකට වචනයක් දාගෙන නැති. මොකද ඒකටත් වෙන් වෙලා හැංගෙනවා. මොකද ඒක පිටින් හරකට මිනිහට අදාළ කාරණාවක් නෙමෙයි. ඒකයි දිකාටද? ඒක හිතකට වෙන කාරණාවක්. ඒ හිත මෙන්න මේ ආකාරයෙන් හිතක් ගොඩ නැගුණොත් එහෙම ඒක අවිද්‍යාව තෘෂ්ණා සහගත වුණොත් මෙන්න මේ தත්ත්වෙන් තමයි නතර වෙන්නේ. ඒක තමයි ඔය වෙන් වෙලා හිතට හැංගෙන්නේ. ඒක හැංගිලා තමයි පින්වතුනි මේ ලෝක සත්‍යව එක එක විගඩම් කරන්නේ. වෙන් වෙලා හැංගිච්ච එක පවත්වගෙන යන තමයි ඔතනින් එහාට ඔක්කොම කරන්නේ. ඒකයි පටන් ගන්නකොටම කිව්වේ පින්වතුනි ඔන්නෝක බිඳින්න පුළුවන් නම් මේ වෙන් වෙලා හැංගෙන தත්ත්වෙ බිඳින්න පුළුවන් නම් පින්වතුනි ඔය වැඩ කරන ඔක්කොම නතර වෙනවා. මේ වෙලාවේ ඔබ කාටද සමාන පුරුෂෙක් වෙලා ඇති කාටද බිරිඳක් වෙලා ඇති උනේ කොහමද ඇහැට රූපයක් ලැබුණා ඒ රූපේ විඥානනේ වුණා හෙවත් දැනගත්තා මොකද්ද කියලා ඒ දැනගන්න අතරතුර එකපාර ලෙඩේට අහු වුණා ලෙඩේ මොකද්ද අවිද්‍යාව ලෙඩේ අවිද්‍යාව ලෙඩට අහු වෙලා ප්‍රේමතුතාවයක් දැන්නා ඔය මේ යන ගමන ආවා ඇවිල්ලා දැන් මොකද උනේ ඔන්න ජාති තත්ත්වයට පත් වුණා දැන් වෙන් වෙලා හැංගුණා දැන් වෙන් වෙලා හැංගුණාට පස්සේ පින්වතුනි එතනින් යන හරියට කාර් එකක් ගත්ත මිනිහා වගේ කාර් එකක් ගත්තා නම් දැන් පාක් කරන්න තැනක් හොයා ගන්නවා දැන් වෙන් වෙලා හැංගුණා. ඒ කියන්නේ මම මෙයත් නෙමෙයි මෙයත් නෙමෙයි මෙයත් නෙමෙයි මම මං. ඒකයි ප්‍රශ්නේ. දැන් මං ඔහෙර තියන්න එපා. වෙන් වෙලා දනු නැත්නම් අපි ඔක්කොම එකයිනේ. ප්‍රශ්නේ ඉවරයි. කොහේ හිටියක් කමන්නේ අපි ඔක්කොම එක නිසා. නෝ වෙන් වෙලා හැංගුණා. දැන් මං ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා අරයා ඉන්නවා අරයා ඉන්නවා අරයා ඉන්නවා ඔහොමයි. එහෙනම් දැන් මමත් ඉන්නවනේ. එහෙනම් මොකද කරන්නේ? මාව පාක් කරන්න දැනක් හොයාගන්න. අන්නේ පාක් කරන්න තමයි පෙඟදනේ පළවෙනි කොටස එන්නේ පාක් කරන්න කොයි හරි පාක් කරන්න තැනක් හොයනවා තැනක් අය ඔබගේ ජීවිතේ ඔය වැඩි හරියට කාලේ නැස්ති කරගෙන ඔන්න ඔකට මේ තැනක් හොයන්න වෙන් වෙලා හැංගෙන කොට ඉතින් තැනක් හොයන්න වෙනවා
එහෙමවට පෙන්වන්නේ බින්දුර මේ මේක නිසා තමයි ඔච්චර දුක් වෙන්නේ. මේක පහළට නතර වුණා නම් හරි. මේක පහළට නතර වුණා නම් වෙන් වෙලා හැංගෙන්නේ නැහැ. වෙන් වෙලා හැංගෙන්නේ නැත්නම් බින්දුර මේක පාක් කරන්න තැනක් හොයන්නේ නැහැ. ඇයි ඔබ කවුරුත් හොන්ඩ අවුල් කරගෙන